ජාඩි වැදුමක් බැද්දෙමි, කොස්ත අම්බල ගත්තෙමි, ඒක රස අපි බලන්නෙමි. අද මම දූල පුතාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම කරන්න යන්නේ ජාඩි බැදුමක් හදාගන්නා විදිය. අත්තම්මයි මමයි ජාඩි බෝතලයකින් මේ වගේ බැදුම් දෙකක් හදාගන්න පුළුවන්. මේ පේනවනේ අපි පොඩි ජාඩි කියල් දෙකක් අරගෙන ඒ ජාඩි කියල් දෙක පොඩියට කපා ගත්තා. කපාලා හැබැයි මේක ටිකක් වතුර දාලා පොඩ්ඩක් තියෙන්න ඕනේ. මොකද ලුණු ගතිය වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ලුණු දාන්න ඕනේ හදන්න. රස බලන්න ඕනේ ලුණු ටිකක් ඕනනම් දාගන්න. අපි එන ජාඩි බැදුම හරි ගැස්සමු. මේට කලින් මම ජාඩි උයාල කරලා හරි ගැස්සලා ඇති කලින් වීඩියෝ වල ඒකත් ඕනනම් බලන්න. ඕගොල්ලන්ට කඩේ මාළු ගනැල්ලා ජාඩි හදා ගන්නත් පුළුවන්. ලුණු ගොරක දාලා හරි ගැස්සලා මාළු හොඳට ඕදලා අරගෙන එහෙම නැත්තම් අපෙන් ජාඩි ගන්නත් පුළුවන්. අපි එහෙනම් බලමු මේ ජාඩි බැදුමට මොනවද ඕනේ කියලා. ආත්තම්මයි මමයි ජාඩි බෝතලයක්. බෝතලෙම ජාඩි නැකේ නැහැ. කෑලි දෙකයි ගැස්සත් දාගන්න පුළුවන්. අපට ඇති වෙන තරමට තමයි මේ අර තියෙන්නේ. ඕනෙද කරා දෙක කෑලි මිරිස් වර්ගයක්, යම් මිරිස් ටිකක්. අපි එහෙනම් සාදා ගන්න ආකාරය බලමු. ඉතේ තියාපු පොල් තෙල් ටිකට ජාඩි කෑලි ටික දාගත්ත බැරි. ජාඩි ටික තරමක් දැදීම සඳහා කෙලර දාලා තියෙන්නේ. දැන් ටිකක් වෙලා දැදීලා තියෙන්නේ. ඊට පස්සෙ අපි මේ සියල්ලම දානවා ජාඩි ටිකට. අපි දැන් මේ ජාඩි බැද්දේ ලුණු දාන්න නැතුව, මොකද ජාඩි වලට ලුණු ගොරක ඒව දාලා තමයි ජාඩි බවට පත් කරන්නේ. තමන්ට උමනානම් රස බලලා ඕනේ ලුණු ටිකක් ඕනනම් දාගන්න. ජාඩි හොදනකොට ටිකක් වතුරේ තියෙන ඇරලා හොදගන්න. බැදුමක් බැද්දෙමි, කොස්ත අම්බල ගත්තෙමි, ඒක රස අපි බලන්නෙමි. ඒ කාලේ අන්නේ එහෙම තමයි ජාඩි හදාලා බත්තනකොට කොස් එක්ක අපි කියන්නේ ජාඩි උයනවා, හින්දනවා, වගිනවා. ඒව කරපු මිනිස්සු ඒවා දන්නවා. අපේ බලද්දී ඒ විදියට තමයි ජාඩි හදන්නේ. ඕගොල්ලෝ මේ විදියට ජාඩි හදන්න. මේ ජාඩි බෝදලයක් දත්තා මේ විදියට ජාඩි කෑල්ලක් එහෙම අරගෙන හදා ගන්න පුළුවන්. එහෙනම් අපි thank you.